ශ්‍රී ලංකාව උග්‍ර කුසකින්නේ පෙළෙන රටවල් අතරට ඊයේ රාත්‍රියේ මේ පුවත වාර්තා කරලා තුමන්ලට මොකද හිතෙන්නේ? නේනයි අවුරුදු ගාණක් දේශපාලනය කරලා රට ගෙනාවු තැනගෙන මොකද හිතෙන්නේ? දැන් මේවයි ඇත්තටම ප්‍රවෘත්තිනේ. මම ප්‍රවෘත්ති එක්ක ඔළුව ආයත් වෙන්නේ යථාර්ථයත් එක්ක. මං දන්නේ යථාර්ථයම කියලා මට කියන්න බෑ. නමුත් මං අදාරු යථාර්ථයත් එක්ක මං ඉන්නේ. බඩගින්න ඉන්න පිරිසක් ඉන්නවා. මම නෑ කියන්නේ. හැබැයි ඒගොල්ලෝ හැමදාම මරන්නේ 2008 බරක් ඔබාමා ඇමරිකාවේ දේශපාලන ව්‍යාපාර ආරම්භ කරලා එයා කරපු ප්‍රකාශ එක මම මීට අද බලන්නේ මිෂෙල් ඔබාමා. එයා ලියපු එයාගේ ජීවිත කතාව. උන් ඇයි කියන්නේ ඔබාමා කියන්නේ කුසගින්නේ සිටින ජනතාවට ආහාර පාන දෙන්න. බියෙන් සැකෙන්තර ඇමරිකාවක් ගොඩ නගන්න බරක් ඔබාමාට චක්ති දෙන්න. මිෂෙල් ඔබාමා ඉපදුනේ චිකාගෝ වල. චිකාගෝ වල අපරාධ ටික නතර කරන්න අවුරුදු 8ක් ජනාධිපති ධුරේ හිටපු ඇගේ ස්වාමියාටයි ඇයට බැරි. තවමත් ඇමරිකාවේ චිකාගෝ වල ස්කෝල් වල ළමයි ගමේ මිනිස්සුන්ගේ බියෙන් සැකේ බඩගින්නේ. මේක තමයි තත්ත්වය. ලංකාවේ බඩගින්නේ හිටියා මේ ආර්ථික අර්බුදෙත් එක්ක කුසගින්නේ යම් වර්ධනයක් ඇති කියලා මම හිතනවා. හැබැයි ඔය ප්‍රවෘත්ති වාර්තා කරන තරන්නන් ඔය ඉඳගියේ සෞඛ්‍ය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා කියලා මේ මවන පාන මන්දපෝෂණේ එහෙම නැහැ. 2016 සංඛ්‍යා ලේඛන අරගෙන මන්දපෝෂණයක් තියෙනවා කියලා කියනවා එයා කියනවා මාධ්‍යයට. 2016 නේ මන්දපෝෂණේ ඉතිහාසවල තියෙන ඕනෑමකට යම් ප්‍රමාණයක් තියෙනවා. දැන් කියනවනේ මොනවාද බිත්තර නැහැ. බිත්තර ගණන් කිරි ගණන් මාළු ගණන් මස් ගණන්. ඔකනේ කියන්නේ මම උඹලට කැලලක් වක්කන්නේ. ඉතින් මට දැන් මන්දපෝෂණේ. මන්දපෝෂණේ නාමල් රාජභක්ත මහත්තයාට මන්දපෝෂණේ උඹලට කැලලක් වක්කන්නේ. අර පොළොන්නරුවේ චින්තක බරවතුලේ සූර්යා මිනිහ දෙලෝල් විතර ගන්න උඹලට කැලලක් වක්කන්නේ මන්දපෝෂණේ.